අපේ රට ඉංග්‍රීසි පාලනයට නැතුව පැවති සමයේ රටක් ජාතියක් ආගමක් පුබුදුවාලීමට යුග පුරුෂයෙකු පහළ විය. ඉංග්‍රීසි ආධිපත්‍ය හමුවේ අභාවයට ගිය සිංහලකම බෞද්ධකම යලි පණ ගැන්වීමට කැප වූ මෙතුමා රට ජාතිය ආගම වෙනුවෙන් ඉටු කළ අනුපමේය සේවය නිසාම එතුමාට අපසලකන්නේ ජාතික වීරයෙකු ලෙසිනි. ධර්මපාලතුමන්ට සෙවන දුන් නිමහන අද සොඳුරු අනඳ බාලිකාවන්ගේ රැකවරණය ලැබන කෞතුකාගාරයකි. බුද්ධගයාව බෞද්ධ උරුමයක් බවට පත් කිරීමට කටයුතු කළ සමයේදී ධර්මපාලතුමා වරින් වර ඉන්දියාවේ සිට මෙරටට පැමිණියේය. එසේ පැමිණි අවස්ථාවලදී එතුමන් වැඩි වශයෙන් නැවතී සිටියේ මාලිකා කන්ද විද්‍යෝදය පිරිවෙන ඉදිරිපිට පිහිටි වික්ටර් හවුස් නැමැති නිවසේය. වික්ටර් හවුස් නිවස ඉතා කුඩාය. එය ආලින්දයකින් මෙදසාලයකින් කුඩා කාමරයකින් හා මුළු තැන්ගයකින් සමන්විත විය. වර්ෂ 1915 සිට 1920 දක්වා කාලය තුල ධර්මපාලතුමාට ඉන්දියාවේ නිවාස අඩසියේ සිටීමට සිදුවිය. නැවත ශ්‍රී ලංකාවට පැමිණ විවේකීව සිටීමට තෝරාගත්තේ වික්ටර් හවුස් නිවසය. ධර්මපාලතුමාගේ දිවි පෙවෙත ඉතා සරලය. අලුයම 4ට අවදි වෙන එතුමා දියනා පිරිසිදුවේ. අනතුරුව උදෑසන 5:30ට පමණ දිනපතා පළවන පුවත්පත් කියවයි. බෞද්ධීන්ට වැදගත් හෝ බෞද්ධ විරෝධී කිසිවක් එම පුවත්පත් තුළ පළවියත් නම් ඒවා ලකුණු කර පසකින් තබයි. ඒ සිංහල බෞද්ධයා පුවත්පතේ කතෘට යැවීම සඳහාය. අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් ඉදිවිලා තියෙන එකම කෞතුකාගාරය මේ ස්ථානය. ඇත්තටම අගනුවර වගේ ප්‍රධාන ස්ථානයක මේ වගේ දෙයක් පිහිටා තිබීම ඉතාමත් වටිනවා. එඳ හැමෝටම අවට දේවල් නැරඹීමට එන ඕනෑම කෙනෙකුට එහෙම නැත්නම් අගනුවරට එන ඕනෑම කෙනෙකුට ආනන්ද බාලිකාව මේ අනගාරික ධර්මපාලතුමාගේ කෞතුකාගාරය විවෘතයි. හැම දිනාම ආනන්ද බාලිකාවට පැමිණිලා ඒ නරඹලයන් ලෙස මම ආරාධනා කරනවා. දිනක් දහවල් කාලයේදී ධර්මපාලතුමා වික්ටර් හවුස්හි කවුළුවෙන් පිටත බලා සිටින විට නිවස අසල ඇති කතෝලික පාසලකට දැරිවියන් පිරිසක් යනු දුටුවේය. ඉතා කෙටි ගෞමකින් සැරසී සිටි එම සිසුයන්ගේ ගමන් විලාසයත් කතා විලාසයත් ධර්මපාලතුමා තුළ ඇති කළේ දැඩි අප්‍රසාදයකි. මම බලාගෙන හිටියා මේ ළඟ ක්‍රිස්තියානි පාසලට යන අපේ ගෑනු ළමයින්ගේ කැත, උන්ගේ ඇඳුම්වල අශෝභනකම, විලි ලැජ්ජාව නැතිකම, මොවුන් මෙහෙම හැදුනොත් කොහොමද බෞද්ධ ශීලාචාරකමක් ඉතිරි වෙන්නේ? මේ ළඟ බෞද්ධ බාලිකා විද්‍යාලයක් ආරම්භ කරන්න ඕනේ. මේ වික්ටර් හවුස් එක හොඳයි. ඒ අනුව එතුමාගේ වික්ටර් හවුස් නිවස ආනන්ද බාලිකා විද්‍යාලය නමින් ආරම්භ කෙරිණි. ඒ 1925 වර්ෂයේදී හිලා කුලරත්න මහත්මිය එහි විදුහල්පතිනිය වූවාය. එතෙන් පටන් වික්ටර් හවුස් නිවස ආනන්ද බාලිකාවන්ට සෙවණක් වූයේය. අපේ මේ විද්‍යාලයේ පටන් ගත්තේ අනගාරික ධර්මපාලතුමා හෙළබදු කාන්තාවන් රටට දායාද කිරීමේ පරමාර්ථය. ඉතින් ඒ එතුමා පටන් ගත්තේ ඒ චින්තනය අදටත් අපි රකිනවා. අපේ මේ භූමිය තුළට මේ ගේට්ටුවෙන් ඇතුළට කවදාවත් කලිසමක් ඇදගත්තු අශෝභන විදියට ඇදගත්තු දරුවෙක් පාසලට ඇතුළු වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා අපි මේ අගනුවර පිළි ප්‍රධාන පාසල් මේ පාසල් තුළ මේ ළමයි තුළින් තමයි විවිධ විලාසිතා අනුකරණ රැලි රැල්ලක් විදියට පත් වෙලා මේ පාසල් වලින් තමයි ගමටත් මේවා යන්නේ. ඉතින් ඒ නිසා අපි අගනුවර ප්‍රධාන බෞද්ධ බාලිකා විද්‍යාලයක් විදියට එදා ධර්මපාලතුමා කියලා දුන්නු දේ එතුමාගේ අපේක්ෂා මුදුන්පත් කරන් අදටත් අපි කැප වෙලා ඉන්නවා. අපේ පාසල තුළ දරුවන්ගේ සුදු ඇඳුම නිල ඇඳුම නියම ආකාරයෙන්ම දරුවෝ අඳිනවා. කොට ගවුම් කොට නියමිත දිග ප්‍රමාණයෙන් යුතු ගවුම
ඇඟට හිර නොවිච්ච විදියට ඒ සුදු ඇඳුම નિયમિત ප්‍රතිදියටම අපේ දරුවර අඳිනවා ඒ වගේම පාසල් භූමිය තුළට විවිධ විලාසිතාවන්ගේ සැරසුණු දරුවෝ කවදාවත් අපි ඇතුළු කරන්නේ නැහැ මං හිතන්නේ අගනුවර පිටි පාසල් අතරින් ධර්මපාල චින්තනයේ හොඳින්ම ආරක්ෂා කරන පාසලක් තමයි අපේ විද්‍යාලය 2011 වසරේ අපේ සම්බුද්ධ ජයන්ති වෙනුවෙන් අපේ හිටපු විදුහල්පතිනිය ඒ වගේම චින්තාකාන්ති ගෞරවනීය විදුහල්පති මෑණියන් ජයන්තා සිරිරත්න ගෞරවනීය විදුහල්පති මෑණියන් වගේම සහකාර විදුහල්පති මෑණියන් එක් වෙලා ඒ වගේම කොළඹ ආනන්ද බාලිකාවියන් එක් වෙලා තමයි අනගාරික ධර්මපාලතුමා ගැන මේ වගේ කෞතුකාගාරයක් එතුමාණන් ජීවත් වූ මේ වික්ටර් හවුස් නිවස ගොඩනැගීමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය දැකලා තියෙන පොත්පත් වලින් පමණක් දැකලා තියෙන විදිහට අනගාරික ධර්මපාලතුමාගේ ජීවන කතාව මෙතනදී එතුමාණන් ජීවත් වෙච්ච විදිහටම දැක බලා ගන්න පුළුවන්. ඉතින් එදා ඉඳලා එතුමාණන් පරිහරණය කරපු මේ භාණ්ඩ අපි මේ ස්ථානයේ සංරක්ෂණය කරලා තියෙනවා. නමුත් ඉතින් කවුරුත් තාම අපේ පාසලට ඇවිල්ලා නැහැ අපේ වික්ටර් හවුස් මේ කෞතුකාගාරය බලන්න. ඉතින් මම ආරාධනා කර සිටිනවා ඔබ දැකලා නැති පොතින්වත් පමණක් දැකලා තියෙන මේ දේවල් එතුමාණන්ගේ ජීවිත කාලය ඇතුළතම පාවිච්චි කරපු දේවල් ඔබට සියැසින්ම දැක බලා ගන්න ආනන්ද බාලිකා විද්‍යාලයට පැමිණෙන්න පැමිණලා නරඹන්න දැක බලා ගන්න කොහොමද එතුමා මේ වගේ දේවල් පාවිච්චි කරේ දැනට කොහොමද එතුමාණන්ගේ පාවිච්චි කරපු දේවල් ආනන්ද බාලිකාවියන් සංරක්ෂණය කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් අරමු කර සිටිනවා කොළඹ ආනන්ද බාලිකාවට පැමිණෙන්න ඇවිත් මේ දේවල් නරඹන්න නරඹලා අපේ අඩුපාඩු අපිට කියන්න.